ධරණි බලන අපි දන්නවා මේ වෙනකොට තරුමිණීගේ අතුරුදහන් වීම ගැන. හැබැයි තරුමිණීගේ අතුරුදහන් වීම ගැන දැනගන්න විනුලි ගොඩක් කලබල වෙනවා. හේතුව තමයි විනුලි හිතලවත් තිබුණේ නැහැ මේ වගේ ප්‍රශ්නයක් මේ තරම් ඉක්මනින් එවි කියලා. මොකද ඒකට හේතුව තමයි මීෂල පරාද කරලත් වැඩි දවසක් ගියේ නැති නිසා. ඒ නිසා තමයි විනුලි නිදහසේ හිටියේ. හැබැයි දන්නේ නැති වුණාට විනුලාට හතුරන්ගෙන් නම් කවදාවත් ගැළවිල්ලක් නැහැ. මොකද අසාධාරණයට එරෙහිව සටන් කරන නිසා. ගොඩක් මිනිස් අසාධාරණයෙන් ජීවත් වන මිනිස්සු නිසා කවදාවත් බැරි වෙයි සාධාරණයෙන් ගැළවෙන්න. ඒක තමයි අත්තම කතාව. දැන් ඉතින් තරුමිණී ගැතුරුදහන් වීම ගැන විනුලි දැනගත්තට පස්සේ මේ දේවල් වලට සම්බන්ධ කාටවත් සමාවක් දෙන්නේ නම් නැති වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අවංකවම විනුලිට උපකල්පනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද විනුලිට දැනගන්න ලැබෙයි කොරතොටගේ ගෝලයක් ඇවිත් විනුලි ගැන තරුමිණී ගැන හෙව්ව කියන කතාව විතරක් නෙවෙයි තිලක මාර්ගයෙන් දැනගන්න ලැබෙයි කොරතොටගේ ගැන්සිය ගැන සියලු විස්තර. ඉතින් එතකොට මෙන්න මෙවැනි දෙයක් හිතාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අර තරුමිණීට සිහිය නැති කරපු කෙනා විතරක් නෙවෙයි රාජු තරුමිණීගේ ගමට වෙලා ඉඳීවි. අන්න එතකොට විනුලිලා සාක්ෂි සමගම මේ කෙනා පොලිසියට බාර දෙන්න කටයුතු කරයි කියලා හිතන්න පුළුවන්. හැබැයි කොරතොට දඬුවම් දෙන්න කලින් අනිවාර්යයෙන්ම මේ තරුමිණීව සිහි නැති කරපු කෙනාව සිරගත කරන්න ඕනේ. එහෙම නැත්නම් දිගින් දිගටම විනුලිලාට බැරි වෙයි කොරතොටගේ වැරදි අල්ලලා කොරතොටව හිර කරන්න. ඒ වගේම තමයි කොරතොටගේ ගෝලය ටික වෙන් කරන්න පුළුවන් වෙනවා කියන්නේ කොරතොට වසරණ කරන්න පුළුවන් වෙනවා කියන එක තමයි. ඉතින් ඒ කියන්නේ විනුලි මුලින්ම කොරතොටගේ ගෝලයන්ව මෙල්ල කරන්න කටයුතු කරයි. අනිත් එක තමයි චූටි නොවන පවා ඉන්නේ විනුලිට අයත් කාමරයක. ඉතින් ඒ නිසා විනුලිට කොරතොටව මෙල්ල කරගන්න බැරි වෙන්නේ නැති වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් දැන් අනිවාර්යයෙන්ම කොරතොටගේ හැම කරදරයක්ම මෙතනින් පටන්. ඒ කියන්නේ තරුමිණීගේ පහර ගැනීමත් එක්ක පටන් ගනීවි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනව වෙනසක් නැහැ. ඉතින් අර කළු මිනිහව හිර කරනවත් එක්කම කොරතොටගේ ඇත්ත සියල්ල හෙළි වෙන්න පටන් ගනී කියන විශ්වාසය අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් තරුමිණී පැහැර ගත්තට කළු මිනිහව හිරේ දානවට කැමති ඔයා වීඩියෝකට ලයික් කරන්න. ඒ වගේම විනුලි ගැන දැන් අවංක අදහස කමෙන්ටයක් විදියට අපිට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම ධර්ණ කතාව ඉස්සරහට වෙන කුතුහලයේ පිරුණු සිද්ධි උපකල්පනය කළ දැනගන්න SL Story Dream subscribe කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.